2013 වසරේ අගභාගයේදී චීන ජනාධිපති විසින් සේදමාවත ආර්ථික තීරය සහ 21 වෙනි සියවසේ සමුද්‍රීය සේදමාවත ප්‍රධාන මූලධර්ම යෝජනා කරා. එතකොට මේක ඉතාම වැදගත් වෙනවා. දැන් වෙනකොට අවුරුදු 10ක් ගිහිල්ලා තියෙනවා. එක තීරයක් එක මාවතක් කියන තේමාව යටතේ අපිට කතා කරන්න පුළුවන්. මේ සංකල්පය නිසා ලංකාවට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ බහුලයි. ලංකාව මේ අවස්ථාවේදී ආර්ථික දරිද්‍රතාවය අතින් පල්ලෙහා මට්ටමක පවතින අවස්ථාවත් IMF ණය යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට වැදගත්ම කාරණිය තමයි කොහොමද මේ ණය ප්‍රතිව්‍යුහකරණය කරන්න කියන එක. ඒකට චීනයේ එක්සිම් බැංකුව විසින් සහයෝගය දීලා තිනවා. ඒක බොහොම වටිනා දෙයක්. ඒ නිසා මේ සංකල්පය ලංකාවේ ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට මේ සංකල්පය යටතේ වඩාත්ම වැදගත් දේ තමයි පුළුල් උපදේශනීය දායකත්වය සහ හවුලේ ලැබෙන ලාභ ප්‍රතිලාභ තියෙනවා. දෙවෙනි එක විවෘත හරිත පිරිසිදු සහයෝගීතාවයේ ප්‍රවේශය තියෙනවා. තුන්වෙනි එක උසස් ප්‍රමිතියෙනුත් ජනතා කේන්ද්‍රීය තිරතාර සංවර්ධනයක් පසුපස ලූ බැඳ යාම. දැන් මේ කරුණු තුන ගත්තට පස්සේ චීන මහජන සමූහ ආණ්ඩුවෙන් අපිට විශාල ප්‍රතිලාභ ලැබෙනවා. දැන් මේ වෙනකොට අපි දකිනවා දක්ෂිණ අධිවේගී මාර්ගය එතනින් ගියාට පස්සේ පෝට් සිටි එක අපිට ලැබිලා තියෙනවා. මේටි ඉස්සල්ලත් අපිට ලැබුණු දේවල් අතිමහත්. එතකොට මේ සියල්ලම අපි අරගෙන බලනකොට අපි ආර්ථික සංවර්ධනය සඳහා අපේම ප්‍රතිපත්තියක් හදාගන්න ඕනේ. අපේම ප්‍රතිපත්තියක් හදාගන්නකොට වැදගත්ම කාරණේ තමයි එක් තීරයක් එක් මාවතක් කියන සංකල්පය යටතේ සෑහෙන ප්‍රතිලාභ අපිට ලබා ගන්න පුළුවන්. මොකද අපේම සැලැස්මට අපි යනවා නම් පුළුල් උපදේශනයේ සහ වැදගත්ම කාරණේ තමයි මේ වින විට චීනයේ පැවැත්වෙනවා මේ සමුළුව එතනදී රටවල් 152ක් ඒ වගේම රටවල් 90ක් සහභාගී වෙනවා තියෙනවා. එතකොට මේ සහභාගීත්වයත් එක්ක අපිට දකින දේ තමයි sharing the knowledge. දැන් අපිට ලංකාවට ඇත්ත වශයෙන්ම චීනය පමණක් නෙමෙයි වියට්නාමය එතනින් ගියාට පස්සේ වෙනත් රටවල් සමග සහයෝගීතාවයෙන් ක්‍රියා කරන්න පුළුවන්. එතකොට මේ සහයෝගීතාවයෙන් කියනකොට මූදු තීරය ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම සංචාරකයන් ලංකාවට එන්න ඕනේ. සංචාරකයන් ලංකාවට ගියන දැනට ලංකාවට විශාල ප්‍රමාණයේ සංචාරකයන් චීන මහජන සමූහයන්ටෙන් එනවා. ඒ ප්‍රමාණය තවත් වැඩි කරලා වෙනත් රටවල් සමග බෙදා ගැනීමට ආර්ථික සංවර්ධනයටත් පුළුල් වශයෙන්ම ලංකාව තුළ කෙරෙන මේ තිරතාර සංවර්ධනයටත් මේ ඉතාම වැදගත් වෙනවා. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙනවා මිලේනියම් ගෝල්ස්. එතකොට මිලේනියම් ගෝල්ස් 2030 සපුරන්න ඕනේ ශ්‍රී ලංකාව. අන්න එතනට යන්න මේ කියන මූලධර්මයේ ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ තුලින් අපිට ලබා ගන්න පුළුවන් ආර්ථික සහන විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද චීන මහජන සමූහ ආණ්ඩුව විසින් මේ වෙනකොට ලෝකෙට දීලා තියෙන දැනුම, ඒ වගේම විද්‍යුත් තාක්ෂණය, එතනින් ගියාට පස්සේ විශාල වශයෙන් අපි දන්නවා කෘෂිකාර්මික අංශය, ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් ගත්තොත් මේ භෝග වගාවන් මේ සෑම දෙයකටම අපිට ගන්න පුළුවන් එකම තැනක් තමයි එක මාවතක් සහ එක තීරයක් කියන සංකල්පය. මේ සංකල්පයත් එක්ක අපි ඉදිරියට යන්න ඕනේ. එහෙම ඉදිරියට යනකොට අපිට ලබා ගන්න පුළුවන් ආර්ථික සහන ගොඩක් වැදගත් වෙනවා. මේ අපිට ලබා දෙන සහාය, තාක්ෂණික සහාය, නිෂ්පාදන වැඩි දියුණු කරගනිමින් ලංකාවේ ඉදිරි 2030 වෙනකොට සෞභාග්‍යමත් අනාගතයක් කරා යන්න පුළුවන්. එහෙම යන්න නම් ශ්‍රී ලංකා රජය සහ ප්‍රතිපත්ති තීරකයන් විසින් අදාදම තීරණය කරලා මේ කියන තත්වයෙන් තවත් ඉදිරියට යන්න නම් අපේ ප්‍රතිපත්ති සහයෝගයෙන් ක්‍රියාත්මක කරන්නත් ඒ ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්නත් චීන මහජන සමූහ ආණ්ඩුව විසින් ලබා දෙන සියලු ආධාර විතරක් නෙමෙයි, ඒ අය මේ වෙනකොට අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල සිසු පිරිසක් චීන අධ්‍යාපන ලබනවා. ඒක ඇවිල්ලා අධ්‍යාපන හෝමාරුකම්, ඒ වගේම තාක්ෂණාංශයෙන් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම වැදගත් දේ තමයි මේ කියන එක මාවතක් එක තීරයක් කියන එක අපි ගන්න ඕනේ. ඒකෙන් ගන්න ඕනේ සහන තමයි ඇත්ත වශයෙන්ම අනිත් රටවලත් එක්ක තියෙන සම්බන්ධයත් එක්කත් ලංකාව ඉන්නවා. ලංකාවේ අකුරුගෙත්කම හැකියාව බොහොම ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම තාක්ෂණික ඥාන ඉහළ මට්ටමින් තියෙනවා. මේ ඔක්කොම එකතු කළා රට හැර යනවට වඩා රට තුල ඉඳගෙන අපිට පුළුවන් අපේ ආර්ථික සංවර්ධනය කරන්න.